න් ඔය ගොල්ලන් හැමදෙනනාටම. මතුමාද අරින්ද කියලා කියන්නේ ශේත්‍රය තුළ කැපී පෙනල් දක්ෂතා පෙන්නපු දක්ෂ කලාකරුවෙක්. ඔු දක්ෂ ගයක එක්විතයට තමයි කොයි කවරුත් අත්‍ර පසිද්ධ වෙන්නේ. දේශපාලන කරලියට පැමණීමත් එක්කම බොහෝ අවස්ථාවන් වලදි මතුමාදෝ පිබඳව වැඩි වශයෙන් කතාබා කරන්න පටන්ගත්තා. මදුබාදව අරවින්ද කියල කියන්නේ දනජ්‍යයේ සිරිවර්ධනය කියන අපූරු කලාකරුවගේ ආදරණය සහිරා කෙල ගුල දන්නවනේ? හොම කොහොමහරි මේ මතුමාදව විවාහ වුණනේ දක්ෂ රංගණ ශිලිපියක් වෙච්ච නිර්මිණ ෙන්නකොන් හත්මියත්ත එක්. නමුත් ආදරනය දීනයක් ලැබන පස්සේ ටිකකාලයක් ගියාම ඔවු දෙන්න අත ඇතිවෙච්ච වූ මතබේදාත්ම ත්යක් නිසා මේ විවහජීවිතයට සමු දෙන්න ඔවුන් තීරණය කරනවා. එදා විවා ජීවිතර සමුදීලා ගේයින් එලියෙට ආවේ මහ පන්දර ඇදන් හෙටම නයිට පිටිින් දරුවගේ කිරි බෝතලයේ අතේ අරගෙන කියලා නිර්මිනිතැනකෝන් මහත්මිය විධ වැටසරහනො ලද සඳහන් කරලා තියෙනවා. මේ සිදුවීම සම්බන්නේ නොයකුත් ආකාරය විධ පුද්ගලයන් අහස් දක්කින් සිදු කරලා තිබ. නිිල්ිනිනාන් සඳහන් කළේ මේ වෙදදි සිම සතයක් අනුන්ගෙන් අරගෙන තමන්ගේ දියනියව ඇය උස්මහත් කරේ නෑ කියලයි ඒවගේෙම උසාාවියෙන් නියම කරපු මාසක දීීමනාවන රුපියල් පන්දාහට ඇගේ දියනියව ඇ කිසිම දසක විකුණන හැ කියේලත් ඇය සඳහන් කළා. කෙසේ නමුත් මේ සියලුමදේ පති උත්තර දෙන නැතුව හැමදේම ආගෙන හිටපු මතුමමාදව අරවිින්ද හිතන්නවත් බරි ආන්දෝලාත්මක පණවිඩයක් මුහුණු පතර එක කරනවා. ඒ පනිවෙඩි එකතු කරන්නේ. තමන්ගේ ආදරනණය දනියගේ උපන්දිනනිමිත්ති. ඒ වැඩිදුරට සඳහන් කලා තිබ්බේ දුවදැල්ලකුයි. බොරු අපහස ඔහු මෙචරකාලයක් හඟගෙන හිටියත්. පවුල ගිනිි තිබ්බේ නුම්බේම අම්ම තමයි කියලා ඔවු සඳහන් කරවා. කෙසේ නමුත් හවදුරටත් ොු කිවෝත් ඒ ඇත්ත කියන්න හු කටාරිනවා කියලත් අනතුර ඇගවීමක් මේ පනිිවිඩිය සඳහන් කරල් තිබුණා. සේතගේ තාත්තා මදුමාදව අරවිින්ද, කෝඩුව ගිනි තිබ්බ කෙනාම මසකට වරක් විසි වසරක් තිස්ස කරන අපහස වලට උත්තර දෙන්න මටත් වෙනවා දුවේ. ඔබට සුබ උපන් දෙනයක් දුවේ ඔයාලට හරියනවා තව එක වරක් බොරුකිව්ොත් අත්තකට අරින්න වෙනවා. අන්න ඒ විදියට තමයි මදුමාදව අරවින්ද තමන්ගේ දුවට පණිවිඩ අවලකි තිබ්බේ. ඉතිං හරියටම කිවොත් එක මේ විදිහායි. දැන් දුව ලොකුයි තවකෙරුවොත් බරු අපහාස කියන්න වෙන ලෝකෙට මට මගේ රහස. කඩුව දුන්නදා වැද්දට දෙකඩවුන. වැද්දත් මැරුුණා මම ගැයිවන් නිහඩ බන දුව දැන් ලොකයි දැනගන්නට ඇත්ත ගැන මටවුණදේ කිසිවනකුටත් නොවෙනු මැන. විසි වසරක් නිහඩවදුව නිසා මොම. ගිලගෙන ඇත් ඇහුවා අප හාසෑම. ඉවසල ඉස ඉවසනු බැරි වඋනහම. උත්තර දෙන්න සිදුවෙනවා මට්ට මෙහෙම. වැදුව නිසා ම එලවලා දැම්මා. නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා. මසකට වරක් බොරු කියනවා නැත නිම්නා, කූඩුව අපේ කියනිි තිබ්බෙ නුම්බේ අම්මා. ක්ස්්‍රේතගේ තාත්තා වදුමාදව අරවින්ද. කූඩුවගෙනනි තිබ්බ කෙනාම මසකට වරක් විසි වසරක් තිස්ස කරන අපහසවලට උත්තර දෙන්න මටතු වෙනවදුවේ. ඔබට සුපු උපන්දිනයක් දුවේ ඔයාලට හරියනවා තව එකවරක් බොරුකිව්වොත් අම්මා තාත්තට කර අරින්නට වෙනවා. විදිර තමයි මදුමාදව අරවින්ද මුණුපතට තමන්ගේ දියනිය ෂේතට උපන්දින සුප පැතුමත් එක්ක ඒ පණවිඩේ එකතු කලා තිබ්බේ. එ කෙසේ වුනත් අපි දන්නවා නිර්මිණී තෙන්නකෝන් කියන්නේ අපේ කාලේ එදා එදළම ඉන්න දක්ෂරංගන ශිල්පිනියක් ඇයට ආතරය කරන රසික රසකාවයන්ගේ නිමක් නැති තරම්.ඒවගේම තමයි මතුමාදව අරවිදත්. ඒවගේ නිර්මිණී මතුමාදව අරවිද කෙනම යෝලේ ගනත් ඔවුන් වෙෙන් වෙලා බොහෝ ගාලයක් ගත වනත් අදටත් සීරම දෙනගේ මුවග මේ යුුවල ගැන අදහස් ආදරය සනිහසතියනවා. ඉතිං අපි සුභාශීංෂනෙක් කරමු ඔවුනෝන්ගේ පවුල් සතුටින් ගෙවන්නට ඔුන්ගේ ජීවිත සතුටින් ගවන්නට ලැබෙන්නට කියලා. ඉතින් වීඩියක හොඳයි නම් අනිවාරම වීඩිය කලයි කරන්න ඉතිම මේ වගේ තවත් ීඩියෝ ඔගලංග ලන්ටම අරගෙන් ඔන්න අපිේ නාලිකාව සස්ත්‍රයි් කරන්න කියලාි ෝගලඟග ආදරෙඉල්ලනවා. ඉතිං විඩියෝක ගැන මොනවාධහිතන්නේ මතුමාදව අරවිද මේ ප්‍රශ්නේදී හරිද එම නත්ත නිර්මිණින් තෙන්නනකොන් මහත්ම මේ ප්‍රශ්නෙති හරිද එහමත් නැත්තාම්. මේ හැමතයම්ම කටකතාද එෙම නැතම කිසිම දෙයක් අපි අදාලා නැත්ත. මේ හැමයිකම්ම ඕගලන්ට් පුලන් කමෙන්ටයක්ක් විතිරි ඉදිරිපත් කරන්න. ඉතිං එක් කෙසේ වුණත් මදු මහදවටත් නිල්මිනිීටත් ආදරේ කරන රැසරස්කාවියන් වෙනුවෙන් තමයි අපි මේ වීඩියක අරගෙන ආවේ. ඉතිං ඔයගුල්ලන් හැමෝටම ස්තුූතියි.